ගිනිකුණ දිග බෙංගාල බුක්ක ආශ්‍රිතව පවතින අම්ෆන් සුලිකුණාටුව ඉදිරිපැය 12 තුල චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම චණ්ඩ සුලිකුණාටුව උතුරට බරව වයඹ දෙසටත් අනතුරුව හෙට සිට 20 වෙනිදා දක්වා උතුරට බරව ඊසාන දෙසින් බටහිර බෙංගාල වෙරළ වෙතත් ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තව දුරටත් අපේක්ෂා කළ හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය सापेक्ष अदीनेपेक्षा कर विशेष अपरभागे हो संध्या काले ऊव सह नगिन पलात्ला तनिंतने वैसी हो विगुण सहित वैसी तत्व निर्माण विनवाट मे तत्व अद दिन सापेक्ष हेट दिन वर्षापतने पड़ी वेडवीम अभी अपेक्षा कर दिव्य नट बलपायती अहबाद कालगुण तत्व हेतु प्रदेश रसा जलयन जटवुना यणु गाल वक्वेल पालम असल प्रदेश जलयन जट वीति विनवा මෙතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මුහුදුබඩ ප්‍රදේශවල තත්ත්වය මෙසේ. පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිනිකොණ දිග සහ යාපද නිරිත දිග බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු විය හැකි. මෙලෙස මුහුදුබඩ ප්‍රදේශවල පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දනුම් දින තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවුක කටයුතුවල නොයෙතන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ. දැනට මෙම මුහුදු ප්‍රදේශවල දීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දන්වා සිටිනවා. ඒ අනුව ත්‍රිකුණාමලිය දීවර වරායෙන් පිටත්ව ගිය දීවරින් පිරිසක් යලි ගොඩබිමට එවීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. මෙතර බඩකලපුව දිස්ත්‍රික්කයේ දීවරින් පිරිසක්ද පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දීවර කඩියතු වල නොයතුණු බව අප වාර්තාකරු සඳහන් කළා. මෙතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වෙන් දිස්ත්‍රික්ක 8ක පවුල් 775කට අයත් පුද්ගලින් 2668 දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ ආපදා තත්ත්වයත් සමග පූර්ණ නිවාස හානි 9ක් සහ අර්ධ නිවාස හානි 473ක් වාර්තා වන බවයි. පැවති වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගිය අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ කැලණි, කළු, ගින්, නිල්වලා, මහවැලි යන ගංගාවල මෙන්ම කිරිඳි ඔය, මාදුරු ඔය, කුඹුක්කන් ඔය, හැඩ ඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බවයි. එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඊයේ පසුරු දෙකට නිකුත් කළ නායම් සහ පස්කණ්ඩි කඩාවැටීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පසුරු දෙක දක්වා බලපැවැත්වෙනු ඇති බවයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.